දී ඒ සෝන ස්වාමීන් වහන්සේ විසින් සාක්ෂාත් කරන ලද දේ සරුවචන් වහන්සේ වගේ කෙනෙකුට sannivedane කරනවා. sannivedane කරන්නේ ඒ තමන් මෙතෙක් ගත කරපු ජීවිතයේ අත්දැකීමත් එක්ක, එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතේ ගත කරන පෘථග්ජනයේගේ අත්දැකීම්නොත් සරුවචන්හන්සේගේ සර්වඥතා ඥාණයත් එතන ඉඳලා මේ තැනට පැමිණිච්ච කෙනෙක්, පෘථග්ජන භාවයේ ඉඳලා අවබෝධය ලැබුත කෙනෙකුට පැමිණිච්ච කෙනෙක් මේ දැන් පහු කරව මාර්ගයේ ගමන් විස්තරය කරනවා. ඉතින් ඒවා මේ වගේ නෛර්යානික සම්බුද්ධ ශාසනික විතරයි සිද්ධ වෙන්නේ. අනික් ශාසනවල එහෙම මේ ජීවිතය ඇතුළත එහෙම පරිණාමයක් ගැන කිසිම සාසනයක ඇදහිල්ලක්වත් නැහැ. ඉතින් ඒක ඇදහිලි මට්ටමකින් ඒක නතර වෙනවා. අපි මේ අසවල කෙනෙක් ඇදහුවොත්, අසවල කෙනෙක් ඇදහුවොත් මගේ කාරණා ඉෂ්ට වෙනවා කියලා ඇදහිලි මට්ටමක් තියෙනවා. ඉතින් ඒක මේ දෙවෙනි දවසේ ධර්ම දේශනාදී සඳහන් කරේ සද්ධා මත්තං නූන. මේ සද්ධා මාත්‍රයෙන් මට නෙකම් මාදි මුත්තේ සිද්ධ වෙයි කියලා මම මේ දෙවියන් වහන්සේ විශ්වාස කරපු තාලෙන්, එතෙන් මගේ ගුරු හාමුදුරු විශ්වාස කරපු තාලෙන් මට මගේ අධිමුත්‍ය අවබෝධය නික්මීම වෙයි කියලා. ඇත්තට නික්මීම පටන් ගන්න එතනින් තමයි. කෙනෙක් නික්මෙන්නේ මේ තමන්ගේ ප්‍රිය වස්තු අතහැරලා නිශ්චල චංචල දේපළ අතහැරලා සද්ධාවෙන් තමයි. හැබැයි ඒකෙන් ඉවර වෙන්නේ නැහැ වැඩි. ඒකයි මේ ශාසනයේ අනික් ශාසන වල අතර වෙනස. මේකෙදී ඒ පුද්ගලයාගේ විශේෂ වෙනසක් වෙනවා. ඒ බව වෙච්චි බව ජීවිත පරිවර්තනයක් බව සාක්ෂියක් තමයි සරුවචනාංශ කියන්නේ. මිනිස්සෙක් වශයෙන් ඉපදිලා දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම බවට පත් වුණා. ඒක මේ මිනිස්සුකට කරන්න පුළුවන් පොළොවේ ඇවිදින ගමනක් වගේ ගමනක්. අපි පටන් ගත්ත කෙනා නෑ එතන. වෙනස් වෙලා. ඉතින් ඒක එහෙම වෙනසක් ජීවිතය තුළ ඇති වෙච්ච සෝන ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. ওই අනිකුත් ශාසන වල වගේ මේ සද්ධාවෙන් පමණක් ඔය කියන නිස්සරණ අධ්‍යාසි නැත්තන් එක්කම් ආධිමුත්‍ය සිද්ධ වෙන්නේ නැහැ. දෙක උඟ කෙනෙක් විශේෂයෙන්ම ශාසනයක් කල්යනකොට අවස්ථා හතරකින් පිරිහෙන්න පටන් ගන්න. ඒ ශාස්ත්‍රුන් වහන්සේ කාලේ ඉඳලා ශාසනයක් පිරින හැටි මේ විස්තර කරනවා. ශාසන ඉතිහාසය පිළිබඳව කොහොමද වෙන්නේ කියලා. එන්නේ ලාභ සත්කාර වැඩි වෙන්න ශාසනය පිරිනවා. සර්වචන්නාංශයේ ඉන්න කාලේ සර්වචන්නාංශෙත් එක්ක ඔබ ශාසනේ බොහෝම දුෂ්කර ව අමාරු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉන්න කාලේ ඉතාමත්ම දුෂ්කර බොහෝම දුප්පත් තත්ත්වයක් තිබුණේ. දැන් ඒකට මොකද වෙලා තියෙන්නේ? ඒ වගේම නබිනායකතුමාගේ ජීවිත කතාව ඉතාමත්ම සරල පොළවේ ජීවත් වෙච්ච මිනිස්සෙක්. අද මොකද වෙලා තියෙන්නේ? පෙට්‍රල් සල්ලි හම්බෙලා මොකද වෙලා තියෙන්නේ උන්දලාගේ උන්දැගේ ගෝලියෝ ටිකට? හැම ශාස්ත්‍රුන් වහන්සේනමක් මේ වගේ. නමුත් අන්තිම වෙනකොට ඒක මිනිස්සු පිළි අරගෙන වැඩි ප්‍රදේශයක් ඒක අනුගමනය කරනකොට මිනිස්සු ලාභ සත්කාර දෙනවා. ඉතින් ලාභ සත්කාර ශිලෝක මත්තන්. ඉතින් නූන පවිවික අධිමොත්තාය කියලා කියන අපි මේ විවේකයෙන් ඝන භාවනා කරන්න කැලේට වෙලා මට කීයක් හරි කවුරු හරි දෙයි කියලා හිතාගෙන. ලාභ දෙයි, සත්කාර දෙයි, සම්මාන දෙයි, ශිලෝක දෙයි කියලා. ඉතින් ඇත්තටම දෙනවනේ. අද අරණිවාසී සංඝයාට සලකනවා වැඩි. ඒකම තමයි පිරෙන්න හේතුව. එපයි කියන්නේ බෑනේ. එපයි කියන්නෙත් නෑ. ඉතින් එන්නේ කො පහසුකම් වැඩි වෙන්නේ නිවනින් ඇත්තට. ඉතින් ඒක දන්නේ සෝනහාමුදුරු. ඒ සෝනහාමුදුරණ කියන්නේ පෘථග්ජනයාගේ හැටි මෙහෙමයි. මෙහෙම කෙනෙක් හොඳට වැඩ කරනකොට ඉතින් උපස්ථාන කරනවා. ඒක ලාභ සත්කාර සම්මාන සිලෝක දෙනවා. ඒ කෙනා ඒක හසුරව ගන්න දන්නේ නැතුනොත් ඒකම ගිල්ල නැහිනවා. ලංකාවේ කරලා තිබුණ සමීක්ෂණයක් ඒ දවස්වල අපි පුංචි කාලේ සූපයක් ඇච්චාන් රුපියල් 100යි හම්බෙන්නේ. රුපියල් 100 කිව්වම එන්න ගාන. ඒ හම්බෙච්ච කිසිම කෙනෙක් නෑ ඔක්කොම පිරීලා. කිසිම කෙනෙකුට තේරෙන්නේ නෑ සල්ලි පාවිච්චි කරන්න. සල්ලි තේරෙන්නේ නෑ සල්ලි පාවිච්චි කරන්න. දුප්පත් මිනිහෙකුට හම්බෙච්චාම විනාසයි. එහෙන් පරණ නිකන් උපමා කතාවක් තියෙනවා. දැන් මේ Nissan වනේ ඉස්සරහ හරියට බට තිබුණා. බට කැලයක් මේක. ඉතින් මේ ගංගොල මිනිස්සු කෙරුවේ බට කපලා බට පොතු ඇරගෙන කූඩ වියලා බිස්නස් කරගෙන ඉන්නවා. ඉතින් එහෙම මිනිහෙක් හිටියලු බටපොතුලින් හදාගත්ත කාමරයක බටපොතු විල ජීවත් වෙන. ඉතින් මේ ඇවිදින්න යන සුද්දෙක් දැක්කලු අනේ මේ මාසයි තාම දුක්ඛිත විදිහට ජීවත් වෙනවා. ඉතින් මිනිස්සයාට සන්තෝෂ රුපියල් 1000ක් දුන්නලු. මෙයා කවදාකවත් දැකලා තිබුණ නැතිලු. රුපියල් 1000.
ඉතින් දැන් මනුස්සයා මේ හිතාගත්තලු දැන් මේක අරගෙන බටකපන්න කියලා ඉනේ ගහගෙන කියලා වැටුනොත් බෙල්දාහක් නැති වෙනවා. හන්දියට කියලා මාරු කරුවොත් හොරු දැනගන්න. ඒක නිසා බුදිය ගන්න කියලා කොට්ටයට තියලා බුදිය ගත්තලු දැන් මරයි කියලා බයට රැඩ නින්ද යන්නෙත් නැතිලු. පෙරේදකපු බට ටික අවුවේ දාලා තියනවලු. ඒකේ මනුස්සයා වැඩ කරගෙන දැන් තව දවස් එක්කින් කපන්න බට කපන්න ගේන් එළියට යන්න විදියක් නැහැ. දෙවෙනි දවසේ ගත කරා. තුන්වෙනි දවසේ නකොට මිනිහා 8 රුපියල් 1000 නිසා කල්ලල්ල බොල්ලල්ල ඒක දිහා බලාගෙන ඉන්නවා. මිනිහාගේ සම්පූර්ණ ජීවිතේ වෙනස් වෙලා. මිනිහා කල්පනා කරලු මල හෝනියමක් නේ මට වෙලා තියෙන්නේ. මං වෙනදා ගිහිල්ලා බොහොම ලස්සනයි කියලා බට කපාගෙන එනවා. ඇවිල්ලා ජීවත් වෙනවා දැන් ඉවරයි. පස්සේ අර මිනිස්සයා පයින් ගිහිල්ලා තිනවා සුද්ධ හම්බෙන්න කියලා කළු කරුණා කළ මේක තියාගන්නයි කිය. සුද්ධට තේරුම් යයිද? රුපියල් 1000 දුන්නාට පස්සේ ඒ මිනිස්සයාම හිතේ දැන් පස්සේ මගේ ජීවිතේ ඉවරයි. අර පරණ බටපොතු ජීවිතේ හොඳයි. අපේ මිනිසුන්ලා සල්ලි හම්බෙච්චාම රස්සාවක් හම්බෙච්චාම විනාශෙන් විනාශයි. සුද්ධ කරන පාහර නොකෑමන දහබඳුර පට්ටබඳුරු සේරම කරනවා. අපිත් හරි කැමති අපේ දරුවෝ දියුණු වෙනාට. අපිත් හරි කැමති අපේ ශිෂ්‍යෝ දියුණු වෙනාට. දියුණුව කියන්නේ ඕකනම් ආගන්තුක සූත්‍රයේ පුත්‍රජානන්සේට බයිනවා දිනුව විනාශ කරන්නෙක් කියලා. ප්‍රകൃතිය විනාශ කරන්නෙක් කියලා. බුසාපු බුස බුනහු සමනෝගෝ පුත්‍රජානන්සේ කියනවා ඔය ඇත් දෙකෙන් රූප බලන්නේ නැතුව ඉන්න එකද ඔය උඹ කියන දිනුව නැති කරන්න කියලා අහනවා. කණින් සද්දාන ආයින් එකද? ඒ හික්මද? ඔව්. කෙනෙක් ඉවිදිච්ච හොඳ රූප බලන්න එපායි. රූප නැත්තම් ටෙලිවිෂන් ගන්න ගන්න එපායි. රූප වාහිනී කලර් නැත්තම් බ්ලැක් ඇන්ඩ් වයිට් නැත්තම් කලර්ඩ් නැත්තම් 3D බලන්න බෑ. ඒකෙන් දිනු කරන ඔබ හංසිත කරන්න දෙන්නේ නැහැ. ශබ්ද තියෙනම ඩොල්බි සිස්ටම්ද මොනෝ සිස්ටම්ද ස්ටීරියෝද ගෙනල්ලා කන් දෙකෙත් ගහගෙන පුළුවන් නම් තවත් හිලක ගහගෙන අහන එකනේ කරන්නේ. ඉතින් ඒකට දරුවචනා සීඩ දෙන්නේ නැහැ නේ. නැත්නම් අකමැතිනේ. මේ ළඟදි කෙල්ලෝ දෙන්නේ කණේ ගහගෙන කෝච්චි පාර පැන්න කෝච්චාව යට වුණා. ඉතින් ඩ්‍රයිවර් හිතුව මේ මාසෙට පෙනේ කියලා. මේ බර්ත්ඩේ පාටියට යන්නේ එහා පැත්තේ කට්ටිය බලා ඉන්නවා බලා ඉඳි යට වුණා. මොකද ඇහෙන්නේ නැහැ. නාසයේ සුවඳ, දිවට රස. මේ සේරම ඒකට පුත්‍රයන් ධ්‍යාන උඹලගේම ආගමේ තියෙනව නේද? එහෙම රූප සද්ද ගන්ධ රස වලින් වෙන් වෙලා ලබන පළවෙනි ධ්‍යානෙ උකාවක් සැපයි කියලා. ආ ඇත්ත නේන. මේකක් තියෙන. ඒසර දිහන ධ්‍යානෙ. ඒසර අරූප ධ්‍යාන එතන ඔබ කියන්නේ මේ රූප නබලයින් එක විනාශයක්ද? ඉතින් නොකිය කියන බුදුහාමුදුරුවෝ වාගන්දියට ඒකම තමයි මේකෙත් සෝනාමුදුරු කියන්නේ. උදි මේ විදිහට ලාභ සත්කාර සම්මාන සිලෝක හදන්නයි අපේ ජාතික පස්වරුදු සැලසුම් දස්වරුදු සැලසුම් හදලා තියෙන්නේ. ඉතින් අපි හරියට බයින ආණ්ඩුවට ඒව හරියි නෑ කියලා. අනේ කෙලවයන් හරි ගියොත් ඉවරයි, ඔය තියෙන මනුස්සකමත් ඉවරයි, ඔය තියෙන නිහතමානිකමත් ඉවරයි, සිංහලයක් ඉවරයි, සදාචාරයක් ඉවරයි, ඔක්කොම ඉවරයි.